සාදුසාදුසාදු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරරණයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසද හම්සරන යමි නමස්කාරවීවා සංගරුවනට සැමදාම ආසංග සරනයමි නමස්කාරවේවා තුන්නොරුවනට සැමදාතිසාරන සාරන යමි සාදුු 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 අපගේ ගුරුදීවොත්තම ගෞරුවණී පිංහත්ලකු සාමින් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාදුසාදු ගර්තර මහා සංගරත්නයෙන් අවසරයි ස්්‍රද්ධාවන්ත පිහතන මේයගේ බොහෝ ආරවුල් මැද්දේ බොහෝ කාර්දරකම් කටරු මැද්දේ ගිහි ජීවිතයක් ගත කරන පංහතුන්ට බුදුරජාණන් වහන්සේගේ කාලේ විශේෂචරිතවලින් ගුඩා අධදකී ගොඩා දහම්කරුණු ජීවිත සාර්ථකරගන්ට අවස්ථාව ලැබෙන ඇ දහම් කරුණ ගෙන ගැනීමදී තිං අපි අදහස් කළා බුදුරජාණන් වහන්සේගේ කාලි ජීවිතයේ සාර්ථක කරගත්ත ගේ ජීවිතයේ සාර්ථක කරගත්ත ඒ ඇතැම් පිරිස් ගැන කරුණු ඉදිරිපත් කරන්ට ඒ ඇතමයි සමාරු දෙවිලෝකගිය, සමාහරු බ්‍රහ්මලෝක ගියා දැන් අපි දන්නවා ගිහිකෙදර වාසය කලා බන්දුලමල්ලිකාවු. බඳුල මල්ලිකාව ගිහිකෙතර වාසයකරමින් ධර්මය හැසිරෙමින් දරුවන් තිස්දනෙක් වදා. දරුවන් තිස්්දන පෝෂණයකුට අනාගාමී පලේ සාක්ෂාත් කරලා බඹලෝ උපන්න. එවගේ විසාකා මහඋපාසිකව අවුරදු හතේදී සෝතාපන්න පලේ සාක්ෂ අත් කරලා ගිහි ජීවිතය ගත කරලා දරුවන් විසිදනකුගේ මව කෙනෙක් වෙලා නිමාන් රති දෙවුලෝ උපන්න එතකොට ගිහිජීවිතයක් ගත කිරීම පිණිස ධර්මය හෙසිරීම බාතාවක් නෑ සුගති එහෙම පිණිස ගිහිජීවිතයක් බාතාවකුත් නෑ එහෙමනම් සාර්ථක ගිහිජීවිතයක් දරුවන් විශසක් පෝෂණය කරපු අම්මහ කෙනෙක් නිමාන් රතිය උපන්න අවුරුදු හතින් සෝතාපන්න විච්චම්ම කෙනෙක් වී ත මේ ජීවිතයක් සාර්ථකත්වයට යන්නේ ධර්මානුකූලෝ කල්පනා කිරීමෙන් කියන කරණාව බොහෝයට තේරෙත් නෑ. බොහෝවාය හිතන්නේකාම්සප විදිින්ටෝනේ කාමේ විඳවන්ටෝනේ කාමී විඳින්ටනං මේ ධර්ම පෙන්ලාතියෙන ක්‍රමට බෑ. එතුට මිනිස්සු හුරුුවෙනවා බටහිර සංස්කෘතියට. බටහිර සංස්කෘතියට හුරුවෙලා බටහිර නීත්‍රීතියවලට අනුගත වෙලා. ඒ පැත්තට කැරකිලා යන්න මිනිස්සුන්ට, ධර්මීින් පිලිසරණක් ලබන්ටතිය නවස්ථාව ගිලිහිලා යනවා. ගොුණදහමින් රැකවරණයක් ගන්නතිය නවස්ථාව ගිලිහිලා යනවා. හැමතිස්සේම බලන්නේ මිනිස්සු. සාධාරණව ජීවත්වවෙන්න ක්‍රමයක් බලනවා කුසල්ල කුසැල් ගන්න කල්පනා කරන්න නෑ. එතකොට ඒ නිසා බටහිර සංස්කෘතියට හැඩගැහිච්ච නැති. ධර්මානකූල ජීවිතයක් ගත කරන්නු කැමති, සැදැහැවත් පිරිසට තමයි මේ දහම්කාරණා බොහෝසිං උපකාරිවෙන් බලන්ට විසාකාව මහවපාසිකාවෝ අවුරදු හතිෙන් සෝතා පන්නවෙලා මහං ධනසම්පත් ඇති සිටු පවල්ලක එපදුනේ මෙන්්ඩක සිටතුමා කියල කියන්නේ පුන්න නිර්ධ තිබිච්ච කෙනෙ. ඒ මෙන්ඩක සිටතුමාටත් පු නිර්ධි තිබ්බා මෙන්ඩක සිටතුමාගේ බෙරඳ වෙච්ච චන්දපතුමා දේවයටත් පන්න නිරදි තිබනා බත්හ ලියේ අරගෙන බත් බෙදන බෙදන බත්තිවර වෙන්නේ. ඒළඟට බහා ධනසම්පත් පහල වනා මෙෙන්ඩක සිටතුමාට මෙන්්ක සිටතුමාගේ චන්දපදමා දේවේගේ පුතා තමයි දනන්ජයේ සිටුවරයා දනන්ජයේ සිටුවරයටත් පු නිර්ධ තියෙනවා වහා සැපසම්පත් පහල වුණ.ඒ සසරේ රැස්කර ගත්තා අසේජිමිත පින් බලයකට ඒ දනන්ජයේ සිටිතුමාගේ බිරඳ සුමනාදේවිය. සුමනාදේවයටත් මා පුනිර්ධි තිබ්බා. එළඟට ඒ දෙන්නාගේ දාශී කිටියා පුන්න පුන්න දාසයාටත් මා පුනිරධ තියෙනවා. එතකට මේ මාපුනිර්ධිමද ජීවත් වෙච්ච මේ සුමනා සිටදේවයටත් දනන්ජයේ සිටතුමාටත් තමයි විසාකා මහාඋපාසිකව උපන්නේ එතකට. ඒ විසාකා මහවපාසිකාව කියලා කියන්නේ අර සියලු දෙනාගේ පොණ ඉර්දි බලයෙන් ලැවිිච්ච මහා දනස්කන්දයට හිමිකම් කියපු මහා පින් ඇති යුත්තමාවයක්. එතකට මේ විසාකාව බද්ධියුණ වාසයකරද්දී අවුරදු හතේ භාගතුරනාාශයෙන් නිවසිට වැඩමකට ධර්මය දේශනා කරද්දී මේඩක සිටතුමාට ඒ විසාකාව තවුරුදු හ සෝතාපන්න පල සාක්ෂාත් කළ අනෙක් සීරු දෙනා මාර්ග පර ලබද්දී. එතකොට විසාකාව මහපාසිකාවෝ විවාහදිවයට පිවසනේ පුණ්්‍යවර්තන සිටුවරයත් එක්. එතකට පු්නිිවර්ධන සිටුවරයාට බිරිඳක් හොයන්ට ඒ සිටුවරයාගේ මිගාර සිටතුමා පනිිවර්තන සිටතුමාගේ පියාන බමුණො ටික් පිටත් කරල රූසපුයෙන් යුතු මහා පංචකල්ලානය යුතු ලස්සන කාන්තාවක් කින්නවානම් බලාගනෙන්ට කියලා මේ යන අතරේ මේ සාකීහිතනුවර දනන්ජයේ පදිංචවෙල් හිට සාකීහිතනුවර දනන්ජයේ සිටතුමාගේ දියනීතමයි විසාකාව සිතුමා සාත සාකේතනුවර නගරේ නිර්මාණය කළේ දනංජයේ සිටතුමා මහා සිටි පවුලක් එතකොටේ මහා සිටි පවුලේ වාසය කරපු විසාකාවෝ යෙහෙලි කුමාරිකාවෝ පන්සීයක්ක් සිටු කුමාරිකාවෝ පන්සීයක් එක පිටත්වෙලා යද්දී ලස්සන රූසපින් යුතු විසාකාවෝ නැකත් කෙලි කෙලින්න පිටත්වෙලා යද්දී මහාවර්ෂාවක් ඇදැහැලුණා. මහාවර්ෂාව මධ්‍යයේදී. බමුණුවට දෙනෙක් කැවිල්ලා පොඩි සාලාවක හිටිය වැස්ස නිසා මේ වැස්ස දිසාාවට වැස්සෙන නිසා අර අනෙක් කුමාරිකාව පන්සීයම සාලාවට දෝගෙනාව. ඒනකට විසාකාාව අවුරුදු හතින් සූතාපන්න විච්ච කෙනා දැන් යොුන් වීට පැමිණිලා. ලස්සන රූ සපුවත් තියෙනවා. පංච කල්්‍යානයෙන් යුතු ලස්සන රූසපුෙන් යුතු මේ කුමාරිකාව සිටු කුමරිය විසාකාව ඇවිදගෙනාව වැස්සිතෙමිතෙමේ. එතකට බමුණු මේ ටික දැක් මේ විසාකාාවව දිාබරලලා ලස්සන රූපපු දිහාබරලලා ඇවිදගෙනනි කෙනාදකලා සතුටට පත්වනා මේ නං ඉන්නේ පුනිවර්ධන කුමාරයන්ට ලස්සන යෝතියක් මේ අනං ගැලපෙනවා කියලා. ඒත් වස්සේ විසාකාගෙන් ඇහුවා ඇයි ඔබ දිවවනැති යනි කුමාරිකාව දුවද්දී මේ වැස්සි දිවිනැත්ති කියලා. කට ලස්සන කාරණාවක්. බලන්න ධර්මානුකූලව කල්පනා කරන කෙනෙකුගේ ස්වභාවේ. කියනවා බමුණනි රටේ රජ්ජරෝ ස්වර්ණාභරණයෙන් සැරසිල්ලා රාජකයේ ආභරණුවයින් සැරසිලා රජ්ජරෝ දුවනවානං ඒ ගැලපෙන්න්නේ කියනවා. රජ්ජරුවන්ගේ මංගල අස්ථිරාජයා දුවනවානං ගැලපෙන්නෑ කියනවා. එළඟට භික්‍ෂුවක් දුවනවානං. සංසුන් ගමින් සංවර ගමනින් වඩින් නැතුව දුවනවා නම් භික්‍ෂුවක් ගැලපෙන්නෑ කියනවා. කාන්තාවක් දුවනවානං ගැලපෙන්නෑ කියනවා. ඒ සංවරකමට කැල ලක් කියනවා. එහමනං කාන්තාවගේ ලස්සන එරියව පැවැත්මක්තිෙන්ටෝනේ. සංවර බවත් තියෙන්ටඕනේ. බලටකොත අවුරුදු හතින් සූතාපන්න වෙච්ච විසාකාව කල්පනා කරපු විදිිය. මේ ගැන පැහැදිච්ච බමුණුව විසාකාවගේ පියාන මනගැල්ල ධනන්ජයේ සිටිතුමා මොනගැහිලා විස්සර පවසල පුුණ්‍යවර්ධන කුමාරයට විවාහ මංගල යෝජනාව සූදානං කළ. එතකොට මිගාර සිටිතුමා සම්බන්ධ වෙලා විසාකාව විවාහදිීයට පත් වනාා. එතකොට පුුණිවර්ධන කුමාරය තමයි විවායියට ගත්තේ අපේ විසාකාවන්ව. එතකොට විසාකා මහෝපාසිකාව අවුරදුහතිෙන් සෝතාපන්න වෙච්ච කෙනා විවාහමංගල්ලේ දවසිදී මාර්ගඵලල්ලාබී විසාකාවන්ට තමන්ගේ පියානංවෙච්ච තාත්තවෙච්ච සිටුවරයා ලබාදීපු අවවාද. ඒ අවවාද මැනවින් අනුගමනය කරපු විසාකාවන්ට එ ලැබිච්ච ප්‍රතිලාබ. අපිට හුඳුවට අධධිනය කරලා බලද්දී තේරුම්ගන්න පුළුවන් අද මනතරං ආරවුල් තියනවද ගෙවල්ල්ල විවාජීතයක් ගත කරන කෙනෙකුගේ. ඒ ආරවුල් සියල්ල සංසිඳුවන්ට මේ විසාකාවන්ට තාත්තකෙන් ලැබිච් චවවාදේ. කොයිතරම් ප්‍රබලද කොයිතරං වටිනොවද කියලා. ඔබට තේරුුණඥාවේ. බලන්ට අද ගෙදරක බැලුවහාම නැන්දම්මයි ලේලීයාරවුල්. අර්බුද හැමදෑම ගහමරාගන්නවා. ඒළඟට සමහාරවස්ථාවල්ල, නැන්දම්ම මැරිලා පෙරේතියක් ලායිනවා ලේල්ලිගෙන් පලිගන්න සසරක් පුරාවට ප්‍රශ්න වැලවල්. දිගින් දිකට ප්‍රශ්නගෙට හෙගේෙයි යනවා. ඇතැම් වෙලාට ස්වාමයයි බිරිඳයි අතර ආරවුල් අරබුදධකම්කටුලු සමට අවුරුදු ගානක් එක දිගට ගා මරාගෙන ගා මරාගෙන විදෝ 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 විඳෝ ඉන්නවා. කිසි කෙනෙක් කිවසන්න එක්ක ස්වාමයයි වසන්න ඕනේ එක්කෝ බිරිදිීවසන්න ඕන් ඉවසන්නේ. සමාරවෙල්ලාවට මාමයි ලේලී අතරාලාවුන් අර්බුද කම් කටලු මේ හැම පශ එක්ක සහෝදර සහෝදර ආරවුල් ට කරන බිරිදක් නිසා. ඒළඟට සමාරෙලාවට අම්ම තාත්තා මරණයට පම පත් කරනව බිරිඳක් නිසා අතීතතා ඕන තරන්තීයන අපිට අරගෙන එඉල්ලා. එතවට මේ නිසා මේ හැම දේකටම මුල ගොනධර්මීන් පෙරෙච්ච බරිඳක් ගෙදර සිටීමයි. ගුණධර්මීෙන් පිරිච්ච බිරිඳකට චරිතලක්ෂණයක් ඇතිකට ගන්ට. දියුණුවක් කතිකර ගන්ට සෝතාපන්න වෙච්ච බිරිඳකට බිරිඳක් වෙන්නේ යන දියණියකට තාත්තා විසින් මඟ පරල්ලාබී තාත්්‍යයක් විසින්. ආර්ය ශ්‍රාවකයක්, ආර්ය ස්්‍රාවිකා දියණියකට ලවාදීපු ලස්ස අවවාද ටිකක්. ඒක පෙළිපැදදලා ලැවිච්ච ලස්සන ප්‍රතිලාව ටිකක් අපිට ගෙන ගන්න අවස්ථාව ලබෙන. එදා දනන්ජයේ සිටිතුමා විවාදිවයට පිවිසෙන, විසාකාවන්ට මේ අවවාද ටික දුන්නා. කාමරයට එක් කරගෙන ගිහිල්ල ඇතුල්ගේ කාමරෙක ටික්ගෙන ගිහිල්ල. විසාකාවන්ට අවවාද දෙනවා. විසාකාවනි ඔබ විවාදිවයට පිවිසෙන් යද්දී. මිගාර සිටිතුමාගේ නිවසට පු්නිිවර්ධනකු මාරයාට ඔබගිවිසගෙන යද්දී මෙන්න මේ කරුණු ටික ඇති කරගන්න මේක, මේ ධනන්ජයේ සිටතුමා විසාකාවන්ට දෙන අවවාද ටික මිගාර සිටතුමා එහපැත්ති කාමරේන්ද ලාහගෙන ඉන්නවා. ලස්සන සිදුවීමක්කොබට අහන්ඩ ලැබේ විමී ලස්සන සිදීම මිාර විසාකා දනංජයේ සිටතුමා කියනවා දයනියන ඔබ විවාහදිවයට පිවිසෙද්දී. අද මේ ගෙදරින් නික්මිලා විවාදිවයට පිවිසෙද්දී මේ කල්පනා කරන්නට ඕනි කිසිීම විටික ඔබ ඒ ස්වාමයාගේ නිවසට ගියයිම් පස්සේ ඇතුළෙන් ගි පිටතට නොයව ඇතුළ ගිනි එළියට දෙන්න එපා එලියට අරංයන්ට එපා පිටතින් ග ඇතුළට නොගනුව පිටත ග ඇතුළට අරං ඉන්නත් එපා ඇතුේ ගිනි එලියට අරගෙන යන්නත් එපා එලියේ ගිනි ඇතුළට ගේන්නත් එපා හොඳ දෙයක් හොඳට කල්පනා කරන්න මේක ඔබේ පවුල්ලට ඔබේ නිවසිත අර්බුධාරවල් සියල්ල සංසිදවාගන්න නම් සමගියෙන් වාසය කරන්න ඕනම් සාර්ථක ගිීජීවිතයක් ගත කරන්න ඕන්න මේ කරුණ ටික අනිවාරයෙන් උපකාරී වෙනවා දෙන්නන්ටත් දෙව නොදෙන්න්නන්ටත් දෙව දෙන්නන්ටත් නොදන්නන්ටත් දෙන්නන්ටත් දෙන්න කිවවා නොදෙන්න්නන්ට නොදෙව දෙන්නන්ටත් නොදෙන්න්නන්ටත් දෙව දෙන්නන්ටත් නොදෙන්ටනන්ටත් දෙව සුවයිෙන් හිදුව සුවයිෙං සැතපෙවර. හොදට වාඩිවෙන්න සොයෙෙන් වාඩිවෙන්න සොයෙන් නිදාගන්න සොහෙම්ම හිද කව සොහෙම්ම වාඩිවෙලා කන්න ගෙන පිරිමසව ගිනි පිරිමසින්න ඇතුළුගේ දෙවියන් පුදව ඇතුළිගේ දෙවියන්ම පුදන්න කිව්වා. එතකට මේ කාරණාට මකාරණත්දහය දනන්ජයේ සිටිතුමා විසාකාවට කිව්වා. විසාකාව මේ කාරණා දහයි තේරුම් ගත්තා. එහා පැත්ති කාමරය යාගෙන නීටියා මිගාර සිටිතුමා. එතකට මේ කාරණාවලින් පවසල අවවාධනුශසනා කරලා දනන්ජයේ සිටතුමා විසාකාවම පිටත් කරල යව්වා පුුණ්‍යවර්ධන කුමාරයාට විවාය පිණිස මිගාර සිටිතුමාගේ සිටු මාලිගවට එදකට විස මිගාර සිටිතුමා හිටිය සැවැත්නුවර එකකට සැවැත්නුවට ජේත වනා රාමි භාගිත වනාස වැඩ ඉන්නවා අනනාත පිණඩික සිටතුමත් ඒ නගරේම වැඩීන්නවා කොසුල් රජරුවත් ඒ නග්‍රේම් වැඩඉන්නව මල්ලිකා දේවිය ඒ නගරේම න්නවා එතකොඩ විසාකා මහෝපාසිකාාවගේ මාලිගාවත් ඒැන්නේ ොදන කුමාර මිාර සිටිතුමාගේ මාලිගාවත්, කොසොල් රජරුවන්ගේ මාලිගාවත් නොදුරින් පිහිත් රතිබ. එකනක් ළඟල් ලඟ පිහිට රතිබ්බේ. අනාතබෙන්දික සිටතුමාගේ මාලිගාවත් ඒ ඇසළම ළඟලඟම පහිටල තිබේ. එතකට මේ සැවැත් නහරම දෙවරම් වේහිරි භාගතනාස වැඩීන්න. මිගාර සිටතුමා මිත්‍යා දෘෂ්ටිකයි, මිත්‍යා දෘෂ්ටිකවෙච්ච පෝ‍යවරධන කුමාරයා. මිගාර සිටිතුමා ධර්මයට යොමුකරවන්ට ධර්මය තුළින් පෝෂණය කරවන්ට මගපලනුවන උපද්දුවන්ට විසාකාව මහෝපාසිකාවගේ මහා පිම්බල්ල තෙද බල ප්‍රඥ්ඥා බල අර පියානං ලබාදීපු අවවා දනුශාසනා සියල්ල බලපෑවා. සාර්ථක ගිහි ජීතයක් කියල කියන්න යන්නේ එකයි. එතට බලන්නේ ගිහි ජීතය තුළ අර්බද ආරවුල් කරදර කම් කටළු. මුකත් නෑ තාත්තකින් අවවා ධනුශස්න හම්බිලා තියෙනවා ආර්ය ශ්‍රාවිකා දියණයට ආර්ය ස්්‍රාවක පියානන්ගෙන් අවවාද ලැබුණ දැඒ කෝම කරුණු පසු අපට විග්‍රා කරල පැහැදිලි කළ දෙනවා විස්සරේ බල මුක දුනේ කියලා. විසාකා මහෝපාසිකාව මිගාර සිටිතුමාගේ මාලිගවට පිටත්තුලා ගියා. ගියාට පස්සේ ඒකම මහා ධනසම්පත් ගොඩක් දනජයේ සිටතුමා කියලා කියන්නේ මහා දනසම්පත් පොන්න ඉර්දිී ඇති මහා බන ධන සම්පත් ඇති කෙනෙ. මහා ධන සම්පතක් සිටු මාලිගාවට අරගෙන ගියා මිගාර සිටතුමාගේ මාලිගාවට. එතකොට නිගණ්ට රාතපුත්ත ඇතුළු පිරිස. නිගට නාතපුත්ත ඇතුළ පිරිස තමයි මිගාර සිටිතුමාගේ මාලිගාවේ දානිවල දන්නේ මිගාර සිටිතුමා සරණ ගිල තිබි භාගතු වවා සින්නේව නිගර සිිතුමා රණ ගීල තිබුණු නිගට නාතකුත්ත නිගට නාතපුත ඇතුලු පිරිස නිගන්ට පිරිස නිතර දෙවේලේ සිටිතුමාගේ පැන්තටක් බඳු නිවසට දම්පැන් වලදන්ට එ නොහැම දෑම. දවසක් විසාකාව එතෙක් නිගටයන්ට දානය පූජ කරන්න පිටත්තුලා ගේන ඇ සූතා පන්න පිින්වන්තු උපාසිකාවක්. ුදුහති සෝතා පන්නනේ දවසක් මිගාර සිටතුමා ආරාධනා කළ නැගනිය දියනයන ලේලියන අද අපේ රාතුන් වඩිනවා මේ නිවසට අනේ ධනටිකක් පූජ කරන්න පිටත් වෙලා එන්න මහා බෝග සම්පත්ය ඇති පවුලිින් පැමිණිච් ඔෝබ මොනහරි ධානයක් ලෑස්සිකරගෙන රහතන් වහන්සේලට දාන පූජ කරන්නටෙන්ඩ කියලා ත විසාකාව හිතුව එකපාරටම මේ රහතන් වහන්සේලා වඩිනවා කියලා කපු හාම ඇත්තටම රහතන් වහන්සේලා නිවසට දානට වඩිය වන්න කියලා දාන ලෑසි කරලා විසාකාවෝ ධානිත් පිළියල කරලා ලෑසිල්ලා හිටිය මිගර සිටතුමා පනිඩේ දුන්න දියනියනි රහතන් වහන්සේලා වැඩියත් ආසනවල වැඩන්වා ධන පූජ කරන්න නෙන්ඩ කියලා සාලාව ඇැවිල්ල බලද්දි ඇගේ නූල් පොටක්වත් නැති නිගන්ට පිරිසක් ඇවිල්ල ඉන්නවා විසාකාව එක පාහරටම කියන්න ගත්තා මේ හිරියොතක් නැති. ලැද්ජාවක් නැති බයක් නැති අකුසලට බයක් නැති. ඇගේ නූල්පොටක් නැති මේ හෙළිවැලි කොල්ලෝ ටිකට මේ රහතන්න්න වහන්සේල්ලා කියලා අපහස කරනවාද. මේ පිරිසට දීල දාානය මොනෝ කරන්නද බහත් පලවා නිසංසවේයිදකි ලාපොවෙෙරල පිටත්තුලා ගිය. එතකට අර මිගාර සිටිතුමාට අමනාපයක් උපන්නා. නිගන්ට නාතපුත්තගේ ඒ ශ්‍රාවකයෝ නිගන්ට ශ්‍රාවකෝ නිින්දාපාස කරන්න ගත්තා සිටතුමනේ මේ මිසදිටු කෙල්ලක් මේ ගෙද තැන් නැවිල්ලා මේ ශ්‍රමණ ගෞතුමයන් සරණක මිසදිටු කෙල්ලා කෑන් ැවිල්ල මේ ගෙදර විනාසේලා යනවා මේ ඔබත් මිසදිතුවුවට ඇදකෙන යන්නයි මේ හදන්නේ වනාසේති යන්න හදන්නේ මේ කෙල්ල ගෙහින්දාන්ටකිව ආගෙනාපුතැනකට මේක මේ ගෙතර හිටියොත්නම් මේ විනාසයි ඔබට අපාගත වන්නටා ඉවෙන්නේ නිරේ යන්න ඉවෙන්නේ මේක බේරෙනනම් සිටතුවනි අනේ මේකව ගීන් දාන්නක වගෙන අපපු තැනකට එතකට සිටුවරයා නිහඩ වෙහිටිය ලැජ්ජාවට පත්වෙලා නහඩ විටිය ධනවලදන්නේ නැතුව නිගන්ට පිරිසු පිටත් වෙලා ගිය එතකට අ අමනාපයට පත්වෙච්ච මිගාර සිටතුමා නිවසහිද ද්දී දවසක් ධන කෑමකකා හිටිය ඉස්සරාසාාලිට වෙලා. රහතන් වහන්සෙන්නම පින්ඩ පාතිවැරිය. විසාකාව දැක්කා දොරකොට ඉස්සර ඇවිල්ල ඉන්නවා රහතන් වහන්සෙන්නමක් වැඩම කරලා ඉන්නවා. එතකොට මිගාර සිටිතුමා කෑම්කකා ඉන්නවා බත් පිඩක් දෙන්න හිතන වෙන්නේ. මිසදිට්ටුයි. ධර්මයක් ගැන දන්නේනෑ. රහතන් වහන්සේනම කඳුන්නන්නේ නෑ. එතකොට විසාකාව කියනවා, අනේ මේ ස්වාමීනි, මගේ මවමා මේ පුරාණයක් වල්ල දෙනවා ඒ නිසා ඔබවහන්සේ පිටත්වෙලායන්ට අල්තිමිකක් නෑ පුරාණයක් වලඳ වල දෙන්නවා කිව්වා. එතකොට රාහතන් වවාසේ තේරු ගත්ත මොකක්ද කිවේ කාරණාව කියලලා උන්හන්සේ පිටත්වෙල් ගියා. මිගාර සිටතුමාට කේන්තිගයා. මේකී මේ අර භික්‍ෂූන් වහන්සේ ස්රා ම නින්දාවට අපාවසට පත් කලා මම්ම කරුණු පිළිරවෙච්ච අසූචයක්හොළඳනවා කියලා කිව්ව කියලා. අපේ දනන්ජයේ සිටතුමා විසාකාවන්ගේ පියානං අට ගෘහපතිය අට දෙනෙක් එෙවල තිබ්බ, විසාකාවන්ගේ කටයුතු හොයල බලන්ට විවාහ වෙද්දම මිගාර මාලිගාවට වඩිද්දී මිගාර සිරිතුම මාලිගවට පැමිණිද්දී. පුරුෂය අට දෙනෙක් ෙවල තිබ්බා ඒ විසාකාවගේ කටයුතු බලන්න. අඩුපාඩුවත් තියෙනවනං විසාකාවන්ගේ හැරි අඩුපාඩුවත් තියෙනවන ඒ පුරුෂි හටදිනාට කියන්න කියලා. එතකට අර මිගාර සිටිතුමා නිින්දා පාස කරන්න ගත්තාන් මේ විසාකාවන්ට ලියලිය ඔබ කරපු වැඩේ හරින්න ම මේ අසූචයක් වලඳනවා කියලා මට නින්දා පාහස කලා මේ භික්ෂූ නාසිල ඉසර ඇයි මහෙම කළේ කියලා. එදකොට විසාකාව කියනවවා වර්දක් කළේ නෑ? වරදක් කලාම් මගේ පියානම් ම මෙහාට එවද්දී. අ පුරුෂය අටදිනෙ කිව්වා. එයාලාගෙන් කරුණු විමසල බලන්ට කිව්වා. ඒ පුරුෂය අට දෙනා ගෙන්නලා කිව්වා මේ ලේලිය කරපු වැඩේ හරියන්නේ. මට නිින්දාපාසලා මං අසූචයක් වලඳනවා කියලා අසූච වලඳන කියලා භික්ෂනාසහි ඉස්සර කිව කිව්වා. තිෙ පුරුෂය අටදි නාන විසාකාවින් විසාකාවනි මෙම කතාවක් කිව්වද කියලා. එතකට විසාකාව කියනවා. ප්‍යයාානෙන මා ඔබට කිව්වේ පුරාණයක් වලඳනවා කියලා. ස්වාමීනී මෙහෙ යමක් ලැබෙන්නේ අවහන්සේ වඩින්න කියලා කිව්වේ පුරාණයක් වලදනවා කියලා මම කිව්වේ කලින් රැස්කරගත්ත පිනක් ඩැන් භුක්ති විදිනවා. අලුතින් පිනක් රැස්කරගන්නේ. මේක තමයි ම කිව්ව කිව්වා. එතකට පුරුෂය අර් දෙනක් කිවවා නේ සිරිතුවනි මේ ඇත්තන්න කියලා තියන්නේ ඉතින් ඇයි මේකට කේන්ති ගත්ත කියලා නෑ තවත් තියෙනවා කිව්වා වත්යක මගේ ආරයන් වහන්සේලා මගේ රහතන් වහන්සේලා වැඩිය වෙලාව ම නිින්දාපාස කල පිටත් වෙලා ගේ කියම හෙිවැලි කොල්ලොටි ගිල කියලා එතකොටට විසාකාව කියනවා අනේ මේ පියානනි මා ඇත්තටම කිවීමේ නිගන්ට පිරිසක් රහතන් වහන්සේලා නෙමෙයි ඊට පස්ේ කියනවා මිගාර සිටතුමා කියනවා මා දැක්ක කිව්වා ඔබ රාත්‍රීයාමේ මහරෑජාමේ හොළුවත්තක් කරගෙන ගේයිම් පිටවෙලා ගියා. මැහ රෑජාමේ ගේයිම් පිටවෙලා ගේක අපිට සැකයි කිව්වා මේ හිටතුමා පොිවර්ධන කුමාරය හිද ගිනි අරගෙන එලියට පිට වෙලා ගියා කිව්වා ගිදරක් කරගෙන. එතකොට විසාකාව කියනවා පියාණනිි මා එලියට පිටත් වෙලාගේ මේ අස්සගාලය හිටපු වෙළඹක් පැටියෙක් වැදවා. ඒ පැටියා වැදූ නිසා. ං රාත්‍රයේ ජාම උළුවත් අරගෙන ගිහිල්ලලා උනුවතුරින් ඇව නාවල මේ බෙහෙත් ගල්ලල්ලා ඇව සුවපත් කරවන්න තමාමා පිටත්වෙලාගේ. එතකොට අර පුරුෂය අට දෙනා කියනවා මේ සිටිතුමනි බලන්ට මේ විසාකාව් දාසියක් වගේ. දාසයකුත් නොකරන රාජකාරයක් මේ ගෙදර කටයුතු කරනවා. ඒ නිසා ඇයි ඔබ මේ කේන්ති ගත්ත කියලානවා. එතකොට බලන්ත මිගාර සිටිතුමා කියනවා. විසාකාවනි ඔබ විවාවෙලා මෙහිට පැමිණිදී. ඔබේ පියන්න ඔබට අවවාධයක් දුන්නා. ඇතුලෙන් ගින්දර එලියට අරගෙනයන්ට එපා කියලා. ඔබ ගි හුළුවත්තක් කරගෙන කියා. එතකට ඇතුළෙන් ගිනි පිටට ගෙනියන්න එපා කිව්වාම ඇයි ඔබ හුළුවත් අරගෙනකිී තාත්තාකකිීපුද ක්මවා ගියන්නේේද කෙලවවා. එතකට විසාකාවකිීන ලස්සන කාරණාවක් මේ බලන්ට, විග්‍රහ කරල ලස්සනට පෙන්නෙනවා දැන්. මොකදද මේ ගේීජීවිත සාර්ථකර ගන්ට තාත්තා ලබාදීපු අවවාද අනුශසනාව එතකට විසාකාව කියනවා පියාණන මගේ තාත්තා ඇතුළේගිනි පිටට දෙන්න එපා කියලකිව මෙන්න මේකයි. දියණියන ඔබගේ නැන්දාවේවා මාමාාවේවා. ඔබගේ ස්වාමයාගේ වේවා. එක්ක නැන්දගේ වෙන්න පුළුවන් මාමගේ වෙන්න පුළුව. නැන්දම්මගේ මාමගේ ස්වාමයාාගේ ස්වල්ප වූ වරදක් තිබුණොත් දුටුවන් කිසි කෙනෙකුට කියන්නට එපා. එලිය කිසි කෙනෙකුට කියන්න එපා සඟවාගෙන සිටින්න. ඒට වඩා ගින්නක් නෑ. කේලම් නොකියව කේලං කියන් දෙපා. බලන්ට ගෙදරක ආරවුල් හටගන්නවා නං. අරබුද හටගන්නවා නං. ලේලිය නිසා ගෙදරකාරාව ලරබු ද හට ගන්නවානම් ප්‍රධාන හේතුව එක්කො ගෙදරන්න මාමගේ එක්කො නැන්දම් මගේ අඩුපාඩු එලියට කියනවා. පුඩංචි වරදක් පව ඇලියට කියනවා. ලොකු වරදක් ගැන කවුර කතාද. එතට පුංචි පුංචි වරදවලු තෙළියට කියද්ද මිනිස්සුන්ට දැනගන්න තියෙද්දී. එියට ඇතුලේගිනි එළියට දෙද්ද. තමාගේ ස්වාමයාගේ වැරදි අඩුපාඩු එියට කියත් අරබුද හටගන්නවා මයි එතකොට ගෙදර ආරවුල් හැදුවේ කවුද අර්බුද හැදුවේ කවුද අර අලුතින් ගෙදරට ගෙනාපු ලේලිමයි ලේලිමයි කේලං කියලා කටවරදදා ගෙන ආරවුල් හැදුවේ අද අරබුද හටගන්නවානම් නිවසක අද අරබුද පැන නගෙනවානම් ගෙදරක ලේලියක් නිසාමයි මේක සිදුවන්නේ ලේලිය කියීලන් කියවා එ එළිය නැන්දම්මගේ අඩුපාඩු කියනවා. ඒළඟට මාමණ්ඩියගේ අඩුපාඩු කියනවා. එළඟට ස්වාමියයාගේ අඩුපාඩු කියනවා. එළියට දෙනවා. ඇතුලේ ගි එළියට දීපු නිසා ගිනි ගන්නවා. හැම තැනම ගිනි ගන්නවා. ඒහමනම් පතිකුලේට යන්න බිරිඳක් කල්පනා කරන්න ඕන ප්‍රධාන කාරණාවක් තමාගේ ස්වාමියයාගේ අඩුපාඩු කිසි කෙනෙකුට කියන්ට එපා. තමාගේ මාමාගේ අඩුපාඩු කිසි කෙනෙකුට කියන්ටේපා. තමාගේ නැන්දම්මාගේ අඩුපාඩු කිසි කෙනෙකුට කියන්න එපා කිව්වොත් අනිවාරෙන් ගින්න කටගන්නවාමයි. අරබුදයක් කටගන්නවා මයි. ඇතුළේ ගිනි එලියටදන්ටේපා. ඒළඟට මේක තමයි කීනව දනන්ජයේ සිටතුමා විසාකාවන්ටක ආර්ය ශ්‍රාවකයක්වෙච්ච පියානංගින් දියණියට ලැබිච්චව ආදේ බලන්ත ඇතුළේ ගෙන එලිත දෙෙන්ටිපාකිව්වා එළඟට කියනවා පිටති ගිනි ඇතුළට නොගනුව පිටත ගින්දර ඇතුළට ගන්න එපා ඒකයන්න මෙන්න මේ කයි කියනවා. පියාණනී මගේ පියානං පිටතින් ගෙන ඇතුළට ගන්නපා කලකිවමන්න මේකයි. ඔබගේ නැන්දාගේ වේවා මාමගේ වේවා ස්වාමියයාගේ වේවා ස්වල්ප වරදක් පුංචි හරි වරදක් පිටස්තර කෙනෙක්ට ඒ ගෙටඇවිදිල්ලා අසවල් අසවල් අය ඔබට මෙහෙම කියනවා කියලා කිසි විට්ටික නොකී යුත්තේය කියන්ඩිපා තමාගේ ස්වාමියයාගේ වරදක් පිටස්තර කවුරරි කෙනෙක් කිව්වොත් ස්වල්ප වරදක් කරිකිවොත් ඒක ගෙදර ඇවිල්ලා ස්වාමයාාගේ ගහන්ට යන්න එපා ස්වාමයාට කියන්ඩ යන්න එපා අර්බුදයක් කටගන්නවා මයි ගින්නක් කටගන්නවා මයි ප්‍රශ්නයක් හටගන්නවාමයි. නැන්දම්මාගේ වේවා. මාමාගේ වේවා. වරදක් පිටස්තර කෙනෙක් කිවොතිී. පුංචි වරදක්හරිකිවුවතින්. ඒ කඇවිල්ලා මාමාගෙන්ඒවා නැන්දාගෙන්ගේවා ආන්ටයන්නපා අරබුද හටගන්නවා ගිනි ගන්නවා. පිටත ගිනි ඇතුළට ගේන්ටපා. මේවා ඉවසාගෙන දරාගෙනට පුළුවන්කමක් බිරිඳකට තියෙන්න්න ඕනි. සාර්ථක යුගදිවියකට අනිවාර්යෙන් මේ කාරණ අයිටු කළ යුතුමයි එතකොට කාන්තාවකගේ අතේ තමයි එම සම්පූර්ණ පවුල් ජීවිතය සාර්ථකත්තය තියෙන්නේ අරබුද හටගන්න එක නවත්තන්න පුළුවන් කමතියෙන්නේ සාර්ථක ජීවිතයක් ගතකරන්නට ඉඩ ප්‍රස්ථාව හදන්න පුළුවන්නේ කාන්තාවකට නිවසකට යද්දී කාන්තාවක් පතිකුලේට යන කාන්තාවකට ලැබිච්චු හුදම අවෝආථතිිකක් මේක හොඳ අවවාදයක් දට කල්පනා කරන්නේ පිටත ගිනි ඇතුළට ගටටත් එපා ඇතුේඒ ගිනි පිටතට දෙෙන්ටත්තිපා. ඒළඟට බලන්ට තුන්ග නි අවවාදය දෙෙනවා. නොදෙන්නන්ටත් නොදෙව ඒක ඇල කියන්නේ මගේ පා පියාන නිමාගේ පියානං කිව්වේ නොදෙන්න්නන්ටත් නොදෙව කියලා කිව්වේ ඇතැමෙක් කෙන්න්න පුළුවන් කෙනෙක් කෙන්ඩ පුළුවන් නය ඉල්ලගෙන එඩ පුළුවන්. නය ඉල්ලාගෙන දෙතුම්වරක් නඉල්ලගෙන ආවට පස්සේ නය දෙනවා. නය දුන්නාම දෙතුන් වතාව කිල්ලනවා අර ගත්තු නයි දෙන්න කියලා. දෙන්න හෙට දෙන්නම් අනිද්දර දෙන්න හෙට දෙන්නා පසිතවසක දෙන්නම් කියලා මගහරිනවානං ඔවුන්ට නැවත්ත නයිතුරුස් නොදිය යුත්තේය. ඒකයි කියන්නේ නොදෙන්න්නන්ටත් නොදෙව. තමාගේ නෛතුරුස් ගත්තු කෙන ආපව් දෙන්නඇතුව මඟහරිනවානම්. ආය කවදාවත් ඔවට නයිතුරුස් දෙට් එපා කියනවා. දෙන්නන්ට දෙව කවුරරි කෙනෙක් නයිතුරුස් ගත්තට පස්සේ ආපවු් නයි ඉල්ලද්දී ඒ ඉල්ලන වෙල්ලාට නයිතුරුස් දෙනවන. ඉල් දේපුදේ දෙනවනම් ඔවුන්ට ආපව් ආපව් ඉල්ලද්දී දෙන්නඩ කියනවා. එහනම් පවුල්ලක අර්බුධාරවුල් කරබුර කම්කටළු හටගන්නේ මේ හරියට අනුගමනය නොකරන්න නිසා. එතකොට නොදෙන කෙනාට දිගින්දිකට දිගින්දිකට දෙද්දී නැදම්මාගේ ප්‍රශ්න කිෙදර ලේල්ියටේනවා. නුබ කාගෙන් ආලද මේවා දෙන්නේ. අරමිනි තාවම දුන්න ඒළට මාමගෙන් ප්‍රශ්නයනවා නුබකාගෙන් හලා දෙන්න මේ අපේ දේපොළවස්තුූ. ස්වාමයාගෙන් ප්‍රශ්නාරවුල් කරදර කම් කටළු එනවා නුබකාගෙන් ආලද මෙවා දෙන්නේ. ඇයි මේවා දෙන්නේ ඇයි මේවා පො ගණ්ඩ බැරි. මේ ඔක්ක වාරබුද හට ගන්නේ අ බිරිද හරියට නුවනින් කල්පනා කරලා නුවන පාවිච්චි කරලා කටයුතු නොකරපු නිසා එළඟට කියනවා දෙන්නන්ටත් නොදන්නන්ටත් දෙව දෙන කෙනටත් නොදෙනකිෙනටත් දෙව කියලා කිව් මගේ පියාන පියාන නිමාගේ පියානං දෙනාත් නොදනටත් දෙන්න කියකිව මෙන්න මේ කයි කියවා. ඔබේ සිටින්න පුළුවන් දියනියන ඔබට සිටින්න පුළුවන් දුගී බවට පත්විච්ච ඔබේ ඥාතයන් ඉන්න පුළුවන්. ස්වාමියයාගේ ඥාතය ඉන්න පුළුවන්. ඒවගේම යාචක ඉන්න පුළුවන්. එයාලට දීගණඩ පුළුවන්කමක් නෑ. ආපවද තමා මොනාාර්දයක් දුන්නට පස්ේ ආපෝ දීගන්න පුලුවන්කමක් එයාලට නෑ යාචකයෝ. ඒළඟට දුගී බවට පත්වෙච්චායි ඥාති ඒ නිසා ඒය ආපව් දුන්නත් නැතත් දිගින් දිගට මවුන්ට දෙන්න කියනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ කියනවා. තොට දෙන්නන්ටත් නොදෙන්න්නටන්ටත් දෙව කියලා කිවේ මෙන්න මේ කාරණාව කියනවා. ඒළඟට කියනවා. දයනයන ඔබ පතිකුලියට ගියාට පස්සේ. සුවයිං හින්දුව. මේකින් කිව්වේ සොුවයෙන් ඉන්න කියලා කිව්වේ. පියාණෙන මාගේ පියානං සුවයෙන් ඉන්න කියලා මට කිව්වේ. හොඳට කාලබීල ගේගිනිගන්නේ නම සුවෙන් ඉන්න කියල නෙවේ. ගේගිනි අරගෙන ඇවිල්ලා යද්දිත් සුවසේ ඉන්න කියන එක නෙවෙේ මේ කිව්වේ කිවවේ ඔබගේ නැන්දාගේවේවා මාමයාගේවේවා ස්වාමියයාාගවේවා ස්වාමියාවේවා නැන්දාාවේවා, මාමාාවේවා දැක්ක පමණින් නැගිටින්න පුළුවන් ආසනයක වාඩිවෙන්න කියරවා. අද ස්වාම පැමිණිද්දී බිරිඳට නැගිටිින්ද කියලා ගෞරවයක් ස්වාමියා කෙරහි ඇත්ත නෑ. මාමා දුටු පමණින් නැගිටින්න පුළුවන්කමක් ලේලියට නෑ. නැන්දා දුටු පමින් නැගිටිඉන්න ගෞරවයක් උපදවා ගැනීම හැකියාවක් ලේලියට නෑ. කොච්චර පිරිහිලා ගිහිල්ලද. එතකට වාඩුවෙන් ආසනයේ තෝර ගන්න කියනවා. දියනයන ඔබ පතිකුලියට ගියාට පස්සේ. වාඩිුවෙන් ආසනයේ සුදුසු තැන ආසනයේ සොයෙන් හිදුව කියලකිවේ නැන්දම්මත් මාමත් ස්වාමියත් දැක්ක පමණින් නැගිටන්න පුළුවන් ආසනයක වාඩිවෙන්ඩි කියනවා. හොනස්න නැගිට එන්න කියනවා. ගරභෝමන් දක්වන්න කියනවා. මේ පතිකොලේ ආරක්‍ෂා කරන්ට ප්‍රධාන හේතුවක්. ඒළඟට සාර්ථක ජීවිතයකට අරබුද හැදෙන්න්නට ජීවිතයකට. රදර කම්කටලු හැදින් නැති සුගති රැකවරණයක් හදාගන්න බිරිඳකට සාර්ථකොපදේශයක් සාර්ථක ජීවිතයක් ගත කරන්න ඔබ කැමතිනම් මේ උපදේශ පිළිපදින්න අනිවාරයෙන් ඔබේ යුගදිවිය සාර්ථකයි. ඔබේ ගිජීවිතයේ සාර්ථකයි ඔබේ ගිහිජීවිත ධර්මානකූලයි ඔබට පිළිසරණක් තියනවා ධර්මින් ලැබිච්ච පිසරණයග බවාසේ කරනවා ස්වාමයාට ගරභූමද්දක්වන්ට ඕනේ ළඟට නැන්දම්මාට කරපුහුම දක්වන්ටෝනේ මාමාට කරභුම දක්කන්ටෝනේ එහෙමනැත්තාම් පසුකාලයට යද්දී අසපපුරුස වදුකාවක් වෙනවා අසපපුරුෂ වදුකා කියලා කියන්නේ අසත්පුරුෂ ලේලිය අසත්පුරුෂ ලේලිය කියලා කියන්නේ මුල්කාල ගිහිල්ලා ස්වාමයාගේ නිවසට ගිල්ල හරී ගෞරවය ඉන්නවා බිරිඳ ගිහිල්ලා ලේලිය ගිහිල්ලා කැදගේ නපු දස්න හොඳයට ගරබූමන් දක්කොමයි නැන්දම්මටත් මාමටත් ස්වාමියයටත් ගරභූමන් දක්කොමින් ඉන්නවා. කොච්චර දෙ කියන්නේ කැවිල්ලි පෙවිලි හදල දීලා පාසූදල ගෙට අරගෙන්න හොඳයට නාවල කවල්ල පෝවල සියල්ලු සැමපාසිකන් දීලා ඉන්නවා. පස්ෙ කාලයක්යද්දී ටික කාලයක් අද්දී. ඇගිල්ල උත්සනවා නැන්දම්මටත්. ඇගිල්ි උත්සනව මාමටත් ඇගිල්ල උත්සනව ස්වාමියාටත් නුඹලාවනොවද දන්නේ මගෙන් හල්ලා කරපිය්. ඇයි මගෙන් අහන්න බැරි මමයි මේ පතිකොල්ලේ අධිපතිනිය ඇයි මට කියන්න ඇත්තේ ඇයි මගෙන් ආලමය කරන්න ඇත්තේ මමයි ඔොක්කොම දන්න කියෙනා මටයි ඔොක්කොම තේරණ කියෙනා මමයි මේක අධිපිතිනිය මං කිනිදිට කරන්නටුවනමබවා. එතකට ආරබුද හටගන්නවා මයි. කාරදරකම් කටළු හටගන්නවාමයි. ප්‍රශ්න ආරවුල් හටගන්න වාමයි. ඈයට කියන්නේ අසත්පුරුෂ වදුකාව කියලා. අසත්පුරුෂ ලේලිය කියලා. එතකට අසත්පුරුෂ ලහෙලියක් නොවී. සත්පුරුෂ කෙනෙක්ෙන්ට ඕනේ සත්පුරුෂ කෙනෙක් නොවී ධර්මයක් කල්ලන්නේ කොහොමද. ධර්මයක් තේරුම් ගන්න කොහමද. එවන ධර්මයක් කල්ලන්නනම් ධර්මයක් තේරුම් ගණන අනිවාරයෙන් පතිකුලේට යන බිරිින්දක්වසින්. මේ කරුණු අනුගමනය කරන්න මෝනේ. එල්ළඟට, සුවයෙන් හිඳ කව. පියානං අවවාදයක් දුන්නා මා පියාණනි මගේ පියානං අවවාදයක් දුන්නා සුවයෙන් හිද කව කියලා. ඒකින් කිව්වේ හැම දෙනාටම කලින් කුසගන්න හැම දෙනාම අනෙක් සියලු දෙනා බඩගින්නේ හිටියත් නැතත්කමක් නෑ. තමම් බඩපිරින්න කාල සුවෙන් ඉන්න කියලා නැවීම කිව්වෙේ කියනවා. මේ කිව්වේ මගේ පියානං කිව්වේ ඔපගේ නැන්දා මාමාාවේවා ස්වාමයාාවේවා සියල්ලු දෙන්නා කාලබීල අවසංහනාට පස්සේ ඒ සියලු දෙනාගේ කෑමබීමගැන හොඳට පරීක්ෂණයක් කරලා හොන්ඳට හොයල බලලා මෙයාලා හොඳට කාලබීල සුවයෙන් ඉන්නවද රසට කෑමබීම තිබර්ද නැන්දට මාමට ස්වාම්‍යන්ට සුව පහසුවෙන් ඉඩ පුළුවන්ද මේ ඔක්කොම කටයුතු හොයල බලලා අවසානීන්ට කන්න කියලා. සුවෙන් කා හිදුව කියලාකිව මෙන්න මේක. හොදට සුවයෙන් කාලා ඉන්න නම් සුවයෙන් ඉන්නනම් කාලාවීලා හොඳින් ඉඳනා ස්වාමියාවේවා ස්වාමියයාගේ පියානං මෑණියක් නැන්දමාම මෙයාලලා හොඳට කාලාවීලා සතිටින් ඉන්නවද කියලලා හොයලා බලලයිවර වෙලා තමා සුවයෙන් කන්න කියලා කියනවා. අරවූදහට ගන්නේ ප්‍රශ්ධ කරදර කම් කටලුනේ. එළඟට සුවයෙන් සැතපෙව. හොඳට කාල බීලා ඇඳට නැගේී වක ගැයි රෑවීමටත් පෙර රෑබෝවෙන්ටක් කලින් හොඳට වක ගයිල නිදාගන්ට කියලා නෙවෙයි කියනොකිව්වෙ. මේ සුවයිෙන් සැතපෙව කියල කිවේ. හොඳයට ගෙදරතියන රාජකාරය හොයල්ලබල්ල කටයුතුතිික කරලා. නැන්දාග වේවා. මාමග වේවා, ස්වාමියග වේවා, සියල්ලු කටයුතු හොයල්ල බලලා ඒ සීලු දෙනා කාලා බීල ඔක්කොම නිදාගත්තට පස්සේ. ඔවුන්ට කළයුතු සියල්ලු කටයුතු අවසංගනාට පස්සේ. ඔබ සුවසේ අවසානයට නිදාගන්ට කියලා. ඒමනම් ගෙදරට ගෙනාපු ලිහෙලියවෙතින් කරයුතුදේ. අර නැන්දම්මගේ මාමගේ ස්වාමයාගේ කටයුතු අවසංකරල බලලා හොඳච බලල අවසානීයට නිදාගන්ටෝඩ. සාර්ථකයි ජීවිතය. ගුණේෙන් පිරිච්ච ලේලිය ගුණේම් පිරිච්ච ජීවිතයක්. ස්වාමයාට ගරුවෝමං ඇැති, නැන්දට මාමට ගර්බුවහමං ඇති ජීවිතයක්. ගිනි පිරිමසව, පියානං අවවාදයක් දුන්නාමා පානන ගිනි පිරිමසව කියලා. ඒකින් අදහස් කළේ ලිපමුලටගේල්ල ගිනි ප ලිපළංඟටවෙේ ලයින්න කියලා නෙවේ. ගිනි පිරිමසව කියලා කිව්වේ. නැන්දම්මා වේවා, මාාමා වේවා, ස්වාමයා වේවා. ගිනි විදියට සලකන් ගින්ඩ රක් ලෙසි. ගිනි පුදධන වගේ. පුදන්න ඕනේ පිදුම් කරන්න ඕනේ ගර්භෝහමන් දක්වන්න ඕනේ ගින්දරක් ලෙසිං සිතන්ඩ ඕනේ වරදිින්ට දෙන්න එපා දැම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ රාජකුමාරයා ගින්නක් විදිට දකින්න ගනවා ගින්නක් ඉදිරි කියලා කියන්නේ රාජකුමාරයට මුකුත් වරදක් කරන්නට යන්න එපා වරදක් කලොත් යම් දවසක රාජකුමාරයා රජුනාට පස්සේ ද්ඩුවන් දෙන්නවා අනිවාර්යෙන් ගින්නකට අත දැම්ම වගේ ට භික්ෂුව පුංචිවේවා වයසකවේවා භික්‍ෂුවත් මුකත් වරදක් කරට යන්න එපා කර්මය පස්සෙන් එනවා අතපුච්ච ගන්ටිපා. සර්පයා පුංචි කියලා ලොක කියලා නෑ විස විසමයි. මේ වගේ තමයි මේ කියේනො නැන්දම්ම මාම ස්වාමිය ගින්දර ලිස සලකන්න කියනවා වරද්ද ගන්න එපා. නැන්දම්මට වරදක් කරලා ගෙන්න්නට අත පුච්චිගත්ත වගේ. මාමාට වරදක් කරලා ගින්නට අදපුච්චගත්ත වගේ. ස්වාමයාට වරදක් කරලා ගින්නට අතපුච්චගත්ත වගේ ගිෙන විදිට සල්ලකන්න කියේනෝ වරදක් වෙන්න දෙන්නිපාේනො ස්වාමයාාටත් නැන්දම් මටවත් මා මටවත් සාර්ථක නෙද්ද ජීවිතේ. ඒනං ඒ පතිකුල්ලයක් සුන්දර කළේ ලස්සන යවතියක්. නැන්දම්මාගේ සිත සතුටු කළේ ලස්සන යෝතියක් ගුණදාමින් පිරිච්ච යෝතියක්. ඒ මාමාගේ ජීවිතය සුන්දර් කළේ අර පතිකුලේ සුන්දර කරපු ලස්සන යෝතිය. ස්වාමයාගේ ජීවිතයේ සුන්දර් කළේ අර පතිකුලේ ආරක්ෂා කරන ගුණදාමින් පිරිච්ච යෝතිය. ඒ පතිකුල්ලායටහපු යෝතිය ලේලිය නිවසක් සුන්දර් කරවනවා. බලන්ට ඇතුල ගේ දෙවියන් පුදව ඇතුළු ගෙදර සිටින දෙවියම් පුදව කියලා කිව්වෙේ. දේවාල හදාගෙන දේෝපිළිමතියාගෙන බාරහාරවිවේ පණ්ඩු ගැට ගසගසා. ඊළඟට පාම් පූජ කරන්න දෙවරුන්ට කෙනෙක් නෙවේ.. මේ එකගේ වසන ඒගේ ඇතුලිම වාසය කරන. නැන්දාාවේවා මාමාවේවා, ස්වාම්‍යාවේවා දෙවියන් දුටුවාසේ. දෙවියන් දැක්කා වගේ වන්දනා කරන්ට පුදන්න ආදරගරුබොහොමත් දක්වන්්ඩ කියනවා. දහවෙනි කාරණාව. මේ කාරණා දහයි තමයි මට මගේ පියානං කිව්වේ එදා කාමරයට එක්කරගෙන ගිහිල්ලා දයනියනී පතිකුලේට යන දියනියන මේ කාරණාටි කණුගමනී කරන්න. අද ඔබේ දියනිය පතිකුලේට යන්න සූදා නම්නං මේ කාරණා දහය අනිවාරයෙන් කියලා පිටත් කරවන්ට. ඔබේ දියනිය පතිකුලේට මේ වන්නකොට ගේල්ල සිටිනවානම්. අනිවාරයෙන් දියනී දැනුවත් කරන්ත දියනිය මේ කාරණ දහ අනුගමනය කරට ඔබට කවදාකොත් වරදින්නේ කියලා. ඔබ ධර්මයීම් පෝෂණය වෙනවා. ඔබ ධර්මය තුළ පිළිසරණට යනවා ඔබට රැකවර්ණයක්හම් වෙනවා. ඔය ගෙදරව වුණා තරපු දාාරවල් කරදර කම්කොටු ප්‍රශ්න හටගන්න. ඒ නිසා දියනියනී මෙ කටහිුදට අනිවාර්රයෙන් කරන්නට කියලා ඔබ දෙමව පිය වුණං. දරුවන්ටු ගන්නන්ඩෝනේ. දේනියටුගන්න අන්ඩෝනේ. මේනකට විවාවෙලා සිටිනයියට වේවා ප්‍රස්්නාරවල් කරද කම් කටලොට බාදනවෙල්ලා ඉන්න ඔබේ දියනවරු ඉන්න පුලුවන්. ඔබේ දියනිය මේ විදිට කටයුතු නුකරපු නිසා නැන්දම්මගවේවා මාමගේවේවා ස්වාමිය වේලවා මේ වෙනකොට අර්බුදෝල්ට මැතිවෙලා ඉන්න කාන්තාවන් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා දැනුවත් කරන්ට මේ කරුණටි හරියට අනුගමනිි කරන්න කියලා. ආප ඔබට නිරවුල්වෙට පුළුවන්. අප ආප ඔබට සාර්ථක ජීවිතයකට යන්්ඩ පුළුවන්. ආපසු හැරෙන්ඩ පුළුවන් ජීවිතයේ සාර්ථක කරගන්නට. මේ ලස්සන කාරණාටික අන්නු ගමනය කරන්නට. එදකට මේ කාරණාදාය කිව්ව හාම මිගාර සිටතුමා පැහැදුනා. ආනෙ මගේ මේ දියණිය මේ වගේ ගුණ සම්පන්න කෙනෙක්ද. මගේ මේ දියනය මේ වගේ බලගතු ගුණයෙන් යුතු කෙනෙක්ද මෑගෙනන මේ අප්‍රසාධයෙන් හිටියේ ඒ නිසා දියනය නොඹට කැමති වරයක් කිල්ලුවකිව්වා නඹට කැමති දෙයක් මන් දෙවාකිව්වා මිගාර සිටිතුමා කියන්නේ එතකොට විසාකා මහෝපාසිකව කියනවා එ නම් පියාණනි මට වරයක් දෙන්න කියනවා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංගයා වඩම්මලා මේ නිවස ධානයක් දෙන්න අවස්තර දෙන්න කිව්වා එතකට බල ඒ වෙනකං සංගයා වහන්සේ නවා වඩම්ම ගත්ති නෑ. ගරබුහුමං කරනවා මහමට. නැන්දට ස්වාමියන්ට ගරබුම කරනවා. මිසදිටු පවුල්ලකට ගිහිල්ලා. අද මිසදිටු පවුල්ලකට ගියානං බිරිද. බිරිද ගෙනනිච්චනම් මිසදිටු පවුලට අනිවාරයෙන් අරබුද. අනිවාය කරදරකම් කොටටු ප්‍රශ්නාරවුල්. ඒරි භාගතුන් වන්සේ වඩම්මකි ෙනවා. භාගතු වනාසේ තුළු සංගයා වඩංගමික නවා. නිගන්ට නාතපුත්ත ඇතුළු පිරිස මිගාර සිටිතුමා වැලක්වා ඔබ අන්නපා ධානනි පූජ කරන්න බණහණ්‍යයන්න එපා ඔබේ විනාසයි හේතුව ආපව ආපව් කියන්න ගත බනා්‍යයන්නපා භාගතුනාසි වඩිදිප මගරල යිඉට කියලා. විසාකව පනේඩියක් ෙව මා පියානම් මට සනේවන්තනා ආදරේන භාගතුනාසගේ ධර්ම දේශනාවක් කාණ්ට පිටත්තුලා එනවා කියලා. එතකට භාග මිගර සිටතුමා කල්පනා කලා මගේ දියනිය මට අනිවාර්රයම භියහපත කැමති කෙනෙක් මගේ දියනී අනිවාරය පනිිවිඩෝලා තියන මාවෙනෙන් අනුකම්පාවෙන්මයි මයි යන්ඩ ඕනින් කියලා නිගට නනාධපුතේ ඇතුළ පිරිස කියනවා සිටිතුමන යන් එපා ඔබේ අනවානන් තිරෙයක් පිඩ පසට වෙලා බනාහන්ට භාගතුනාසි බලන්ට එපා දැක්කොත් ඔබට මූසලයි දැක්කාම ඔබේ ජීවිතය විනාසය දකින්නවත් එපා කිව්වා ගට නාදපුත්තල කල්පනා කළ භාගතුන්නාන්සගේ ලස්සන්න රූසපු දැක්ක පමින් පහදිනවා ඒ නිසා සිටිතුමා වෙනස්ශේවි කියලා දානසාාලාට භාගතුනාන්සේ වඩම්මල දාන දෙද්ද විසාකාවෝ මිගාර සිටිතුමාට නිගට නාධපුත් ඇතුල් පිරිසු වෙනම තිරෙයක් ඇදලා තිරේ පිටු පසට වෙල්ලා බනහන්න සැලැස්සවා. භාගතුනාසේ ධානි වලඳලා බැලුවා මිගාර සිටතුමා තිරීම් පිටි පසයන්නවා. සියල්ලු දාමම් කරුණු සියලු බ්‍රහ්මහින්ට දේශනා කරන දෙවියන්ට දේශනා කරන මනුස්සයන්ට දේශනා කරන සියල්ලු බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කරුණාව එක පින්ඩකට යොගමුකට මිගාර සිටතුමා දට යොමුකට භාගත වහන්සේ ැලුව මිගාර සිටතුමාට මාර්ග පර ලබන්ට අවස්ථාවයිීම ඊළඟට බැලුව බුදුරජාණන් වහන්සේ. නුඹ තිරේම් පිටි පස සිටියද සිටතුමනේ. නො පරතයකින් පිටි පස සිටියද. මේ සක්වලින්තරෝ වෙනසක්වලක සිටියද. මාමේරුවයෙන්ඇපිට සිටියද. සක්වල දහසක්ඇපිට සිටියද. සක්වල කෝටි ලක්ෂයක් ඇපිට සිටියද. මාගේ ප්‍රඥාජාලයින් නුඹ මාගේ දෙපාමුලට ගන්නාසේ භාගතුන් වහන්සේ දාම්මමා වැසි වස්ස වන්න පටන් ගත්තා. මිගාර සිටිතු මාගේ ප්‍රඥ්ඥා ඇස සැනෙකින් මතු වෙලාවා. තෙරේ කඩාග නිස්සරාට පැනලා භාගතු වනාසේ ඉසරාව ඇඳ වැටනු ස්වාමයණී භාගත වහස දෙව හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණග ශ්‍රෝකය එක්විදියට. ධර්මයේ සරණගේ ස්්‍රාවෝකය එක්විදියට, ආර්මා ස්්‍රරාවක සංගරත්නී සරණගී ශ්‍රෝකයෙක්විදියට පිළිගන්න ස්වාමණි භාගතරනාස මභාගතු වහන්සේගේ ධම්මස ලැබවා. සෝතා පන්න පලේ සාක්ෂාත් කලා ස්වාමිනීමට නිවන් මඟ පැහැදිලි. මෑ තමායි මගේ මැනියන් මේ විසාකාඔවු තම අමා වෙනස් කළේ. ස්වාමිණනි භාගතු වනාස මේ සිටුම අලිගේ අද පටන් නිගන්ත්‍රයන්ට නෙවෙේ. ඔබවහන්සේට පැන්තොටක් ස්වාමිණි භාගතු වනාස. ඔබහන්සේගේ ශ්‍රාවකයින්ට පැන්තොටක් මේ සිටමා ලිගාව. විගාර් සිටතුමා සෝතා පන්න පලේ සාක්ෂාත් කලා. පවුලි සියලු දෙනාම ධර්මය අවබෝධ කළ විසාකාවට නමක් තිබ්බ ඉදා පටන් මිගාර මාතා. මිගාර සිටතුමාගේ මවතන්තරයේ තබා ගත්තා. මේසා ගුණසම්පන්න දියනිය. එතකොට මේසා මහා බලගතු සම්පන්න චරිතයක් බිහිවුණේ බුදුරජාණන් වන්සගේ ධර්මය. බලන්න සාර්ථ ගියජීවිතයක් ගත කරපු ආකාරය. අදටත් අපිට සාර්ථකත්වයට යන්න ගිහිජීවිතය තුල ප්‍රධාන කරුණු රාසියක් මේ තුළ තියෙන. එනිසාපි ඔබට ආාශිර්වාද කරනවා මේ දහම් කරුණු තේරුන් අරගෙන ඔබට මෙලෝ පරලව සාර්ථක කරගන්න මේ දහම් කරුණු තේරුම් කරගෙන මේ ජීවිතය තුල ධර්මාණකූල ජීවිතයක් ගතකොට සාර්ථක ගේ ජීවිතයක් ගත කරමින් මෙලව පල්ලව සාර්ථක කරගෙන මේ ගෞතම බුදු සසුඳේ සනාතන රැකවරණය ලබන්ට ඔබ සීලදිනාට භාග්‍ය වාසනාවදාවිත්වා සාදු සාදුසාදු අදදින නුවනැසපාදන සිරි සදාහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රායකත්වය දරන්නේ නොම්බර එකසි අනුනමේ දීකිරි කෑවයන ලිපිනේ පදිංචි පින්නත් Hබ සන්ද්‍රලතා මෑනියන් ආරිරත්න පියාණන් සමන්තාරිරත්න පුතුුණුවන් තනෝජා අමරපති දියනිය සහ රම්්‍යාකාන්තයේ දියනී ඇතුළු. හර්‍ය නිළංග පෙරේරා පුතුුණුවන් චින්තක මාරසිංහ පුතුුණුවන් සහ ශාමිකා දියණය විසින් සේල දෙෙවරට පින්ගන ෝද කිරීීමම් පිනිසත් කලයාානමිත්‍ර පින්නත් ලක සවාමීන් වන්සේට පින්හන ෝදන් කිරීම් පිනිස දායිකත්වය දන පිංගතුන්ගේ. පරල්ලගේ දෙමාපියන්ට පින් පිණස දායකත්යේ දරු සියල පංහතුන්ගේ නමින්. නන්න අරං උද උපකාරකල සියල පින්හතුන්ගේ නමින් අනත සසරපුරාාවටමිය පරලෝගේ සියලම ජාතීත මිත්‍රාදීන්ට පංහගන මෝදන් කිරීමම් පිස. දායකත්තේ දරු සල පින්ංහවතුන් ෙම පවල සියල පින්ගවතුන්ට නන්න අරෙන් උද පකාර කළ සල පිංහතුන්ට චතරාර සත්‍යාව බෝධීම පිණනිසත්. ම గ ඇතු ం గ ස් ి රිక ి లా පැමිදිී ේක්ෂක දూපుතුන් మේ පින්గ අන ෝදං ిత్වා ాන් කළති න ගේ ්‍රද්ධ ම සික ධරමදාන සාමාජකන්ට, තු ර් බ පින් ේ පం පిగ පකාර ిత్වා දසිින් දායකත් ේ දරවා ැස් కළ සේලපින් සක් දෙවිදුం ප්‍රධාන සදවලවාස සල දෙවී అන ෝදං විిత్වා ගට කාాර ්‍රం రాජඇතුළ. రక్్యෝ පින් න ෝ දం త్වා සీල දෙవියయ ్రක්్මయ නාాగయෝ සැපීන් සపේට පත්తවා සංසාර දුකින් අතමිදිත්වා සාධు සාධు සාදුు දායකත්තේ දරු සීලු දෙනානමින් අනන්ත සසරපුරාවට මේ පරුවගේ සී ාතීන්ට පින් අන ෝදం వවා පරලෝ ජීතයේ ස පත් වා සැප වා සසරදුකින් අතමි දෙනට මේ පින්ං උපකාර වෙවා සාදු සාදු සාදු. අපගේ ගෘර ත් කළ ම ගෘද తත්තුම් පින් ත් වාමින්න් ව හන්සේ ඇතුළ ම නවාසසි ටවාසි ලොවාසසි සේල පින් ස්වාමින් වහන්ස ලා න ගాරික් පින්වත් දරුවන් න ාරි ම න් හන්සේලට මේ දායිකත්තේ දරු සියලු පින්වතුන්ට මේ පින්ං සේ යන ෝදං වෙවා. ්‍රද්දා මාජික ධර්මදාාන සාමාජික සීල් පින්ගවතුන්ට මේ පින් එක සේයන ෝදං වෙ ත්වා රද්දා කාරිමටඩ ල සීල්ිපිංවතුන්ට. ඔබාප සෑම සීලු දෙනාට මේ පින්ක සේයන මෝදං වෙත්වා සීලු දෙනාට තුනරුවනි අනන්තතාශිරවාදේ නිදුක් මිරෝගේ සවපත් භාවේ සැලසිෙත්වා. මෙලොව ජීවිතයේ වාසනාවන්තුවෙත්වා පරලෝ සුගති ගාමීවෙෙත්වා සසරදුකින් අත මිදනට මේ පින්ං උපකාරවෙත්වා සාදුසාදුසාදුු. සේල දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම තිේශනා නැරමීමට ශ්‍රතතා YouTubeුබ් ජනලයේ සස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.